පිරිපුන් සංවිධානයේ මේ රට සංවර්ධනය කිරීමේ ක්‍රමය හදලා තියෙන්නේ ක්‍රම තුනක් යටතේ, කුළුණු තුනක් යටතේ. එකක් තමයි ආර්ථිකය සංවර්ධනය කිරීම, දෙවැනි එක තමයි සමාජ සංවර්ධනය නැත්නම් ආකල්ප සංවර්ධනය, තුන්වැනි එක තමයි මේ රටේ පරිපාලන ව්‍යුහය සංවර්ධනය කිරීම. ඒතර මේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා අපි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙල තුළ අවුරුදු 13ක් තුළ සම්පූර්ණ අධ්‍යාපනය තුළින් මේ රටේ ආකල්පමය වෙනසක් කරනවා. කවුරු මේ වෙලාවේ මේ මොහොතේ ඔබතුමා ඕනේ දේශපාලන පක්ෂකින් අහලා බලුවොත් මේකට එක ඍජු පිළිතුරක් දෙයි, ඔව් අපි ඔක්කොම වෙනස් කරනවා කියලා. නමුත් මේක දිනකින් දෙකකින් අවුරුද්දකින් වෙනස් කරන්න බෑ. ඒ සඳහා සම්පූර්ණ වෙනසකට ලක් කරන්න ඕනේ. අපි කෙටි කාලීනව මේ වංචාව දූෂණය නැති කිරීම සඳහා අපේ අංක 1 මේ රටේ අපි නායකයා විදියට පත් කරන රජය යටතේ අංක 1 තමයි මේකේ සිස්ටම් එක ඩිජිටලයිස් කරනවා. ඩිජිටලයිස් කරන්නේ කිරීම තුලින් පළවෙනියටම අපි වංචාව දූෂණය එතනින් නවත්තනවා. එතකොට නවත්තපුවාම රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, රජ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, ඕනෑම පුජ්‍යලිකාංශයේ කෙනෙකුට පවා, පුජ්‍යලිකාංශයේ වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, ටියුෂන් කරන ගුරුවරයෙක් පවා නීතියට යටත් වෙනවා, ටැක්ස් ගෙවන්න වෙනවා. ඒ විදිහේ ක්‍රමවේදයක් ඩිජිටලයිස් කරලා අපි කරනවා. ඊට පස්සේ තමයි අපි හොරු ඇල්ලීමට අදාළ නීති රීති ක්‍රියාත්මක කරන්නේ. ඒක වෙනම උසාවි ක්‍රියාමාර්ග තුලින් යනවා. එතකොට මේක තුල රාජ්‍ය සේවයේ වේවා වෙන පෞද්ගලික සේවයේ වේවා හොරකමට දූෂණයට වංචාවට විච්ච කට්ටිය සියලු දෙනා නීතියේ ඉදිරියට එයි. එතනින් එහාට නැවතීමේ ලකුණක් එයි වංචාව දූෂණය කියන එක. ඊට පස්සේ ආකල්පමය සංවර්ධනය තුලින් දීර්ඝකාලීනව මේ මුළු සමාජයේම අවුරුදු 13ක් ඇතුළත සම්පූර්ණ 100%ක පරිවර්තනයකට ලක් වෙනවා. ඒක තුල තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ.